සියලු දෙනාටම සුබ දවසක්. ඉතින් ඔයගොල්ලෝ මේ තුලා ඉන්නේ අපේ web development video series එකේ 13 වෙනි video එකත් එක්ක. ඔකේ. ඉතින් අපි බලමු මොකද්ද මේක අපිට අද කරන්න තියෙන්නේ කියලා. ඉතින් මේක කියනවා as a full stack web developer you have to develop a login page for a website. It should be valid and responsive for small, medium and large devices. Okay. ඉතින් මේක කියන්නේ full stack web developer කෙනෙක්ලු. ඉතින් ඔයාට තියනවලු හදන්න login page එකක්, website එක login page එකක්. ඉතින් මේ login page එක validate වෙන්න ඕනලු, ඒ වගේම responsive වෙන්න ඕනලු small device වලදී, ඒ වගේම medium and large devices වලදී. Okay. ඉතින් ඊට පස්සේ මේක කියනවා must use the email address as the username, password length should connection more than 8 characters. Okay. ඉතින් මේක කියනවා email address එක තියෙන්න ඕනලු. Email address එක ඊට පස්සේ කියනවා password length එක characters 8කට වඩා වැඩි වෙන්න ඕනලු. Okay. 8ක් හෝ 8කට වඩා වැඩි වෙන්න ඕනලු. ඉතින් ඊට පස්සේ මේක කියනවා there are three user types that log into this website. Okay. ඉතින් මේක කියන්නේ මේ වෙබ්සයිට් එක ලොගින් වෙන්න පරිශීලකින් ආකාර තුනක් ඉන්නවලු. Admins ලා ඉන්නවලු, employees ලා ඉන්නවලු, clients ලා ඉන්නවලු. Okay. ඉතින් ඊට පස්සේ මේක කියනවා there are three different home pages to this website. Okay. ඉතින් මේ වෙබ්සයිට් එක රත් කරන්නලු different home pages. ඒ කියන්නේ admin login වෙද්දී admin page එකට යන්න, employee login වෙද්දී employee page එකට යන්න, ඒ වගේම client ලා login වෙද්දී client ලා typing page එකට යන්න. Okay. ඉතින් ඊට පස්සේ මේක කියනවා use following details to check functionality of the login page. Okay. ඉතින් මේකද කියන්නේ අපිට අපේ login page එක function වෙන විදිහ බලාගන්න මෙන්න මේ දීලා තියෙන password භාවිතා කරන්නලු. ඕකේ. ඉතින් මෙතන අපිට diagram එකක් කියන දේක් තියෙනවා. මෙතන අපි username password add කරනවා. මෙතන if tag එකකින් අපිට කියනවා admin page එකට යවන්න, employee page එකට යවන්න, වගේම client page එකට යවන්න කියලා. ඉතින් මේකේදී අපිට කියලා නැහැ database එක create කරන්න. ඒකත් අපිට මෙතන කියලා නැහැ. ඕකේ. ඉතින් එහෙනම් අපි මේක example image එකක් තියෙනවා බලන්න. මෙන්න මේ විදිහට තමයි මේක design එක අපිට කියලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම මේකට ක්‍රියේට් කරගත්ත answer එක. ඉතින් මම දැන් validation වෙන විදිහට හදාගෙන තියෙනවා. Please send your email. ඉතින් අපිට කියලා තියෙනවා මෙතන emails add කරන්න username එකට admins@gmail.com කියලා, ඒ වගේම admin123 password එක, employers ලට emp, client ලට client කියලා. ඕකේ. ඉතින් මම දැන් මෙතන sign in page button එක click කරගන්නවා. එතකොට මෙන්න මෙතන අපිට validations මේකට add වෙනවා. සහයක පාස්වර්ඩ් එකක් තියෙන ඉතින් මේ එම්ප්ලොයර්ට කැරක්ටර් සහයක පාස්වර්ඩ් එකකින් නම් එම්ප්ලොයි ටේබල් එකට ඇඩ් වෙන්න බෑ. මොකද ඉතින් මෙතන අපිට කියනවා කැරක්ටර්ස් 8ක පාස්වර්ඩ් එකට මෙහෙම වැලඩේට් කරන්න කියලා. ඉතින් අපි මෙතන emp 123 කියලා ඇඩ් කරොත් ඇඩ් වෙන්න බෑ. ඕකේ. ඉතින් අපි කෝඩ් එකේ මෙන්න මෙතන ඇඩ් කරගන්න emp 123 කියලා තියෙන්නේ.
सेव करना होगा दैट मीन 1 2 3 के लाइक कलर भी होंगे टक में तो है लाइक करना होगा में तो है 4 5 के लाइक ओके तीन मम्मी कलर में तो है रिफ्रेश कर लो මෙන්න මේ විදිහට characters length කටකට වඩා වැඩි password එකක් add කරොත් මේ card employer page එකට add වෙන්න පුළුවන්. ඔකේ ඉතින් මෙන්න මේ තියෙන employer page එක. ඉතින් අපි මේකෙන් back වෙලා client කෙනෙක් add කරගමු. මෙන්න මේ විදිහට කරනවා අපි client page එකට මේ විදිහට log වෙනවා. ඉතින් අපි යම් මේකේ back end එක කොහොමද හදාගත්තේ කියලා බලන්න. ඔකේ. ඉතින් මෙන්න මේ තියෙන answer PHP file එක. ඉතින් මේක මම හදාගෙන තියෙනවා. input field දෙක, මගේ email එකට password එකට, ඊට පස්සේ මම button එකක් කරන්න තියෙනවා. sign නෝට ඕකේ ඉතින් ඊට පස්සේ මම දැන් ඔන්ලික් එකක් දාලා සෙන්ඩ් කියන ෆන්ක්ෂන් එක ස්ටාර්ට් කරලා තියෙනවා ඉතින් මේකෙදි මේ මගේ ඊමේල් එකේ වගේ පාස්වර්ඩ් එකේ තියෙන වැලියු දෙක අරගෙන මේ වැලියුස් මම පෝස්ට් මීටර් එකේ සෙන්ඩ් කරලා තියෙනවා මගේ answer process php file එකට ඕකේ ඉතින් මේ answer process php file එකට සෙන්ඩ් කරලා data ticket මම මෙතන email එක ගන්නවා password එක අරගෙන මෙතන my variables list කරලා තියෙනවා admin ගේ email එක admin password එක ඒ වගේම employee ගේ password එක employee ඊට පස්සේ client ගේ password details email and password ඉතින් මේ විදිහට මම variables වල save කරලා තියෙනවා ඔකේ ඉතින් මේ store කරලා තියෙන variables ටික ඊට පස්සේ මම මෙතන equal ද බලන්න අපි add කරන details එක. ඉතින් ඊට කලින් මම මෙතන add කළා තියෙනවා මගේ validations email එකක් තියෙනවා නැත්තම් මෙයාට මේ please send your email කියන error එක පෙන්වන්න. ඉතින් මෙන්න මේ විදිහට මම හදාගෙන තියෙන validations ඊට පස්සේ මම මෙතන password characters length එක 8කට වඩා 8ක් හෝ 8කට වඩා වැඩි වෙන්න ඕන මෙයාට මේකට add වෙන්න. මෙන්න මේ විදිහට මම මේක හදාගෙන තියෙනවා. ඔකේ. ඉතින් මෙතනම වැලියුෂන් එකක් කරන්න තියෙනවා please should be at last 8 characters in length කියලා මේක 8ක් උනේ නැත්තම් මෙයාට log වෙන්න බෑ. ඔකේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මගේ question 13 question එක complete කරේ. ඉතින් මේ වීඩියෝ එකට එකතු වුණ ඔයාලා හැමෝටම thank you so much. අපි අපේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.